සමහරයගේ සහ මගේ යම් විශ්වාස තිබෙන මේ ලංකාවේ තියෙන මේ ජාතික ප්‍රශ්නය ගැන දෙමළ සිංහල අවුරුදු 30 30 තිබ්බ මේ ජාතික ප්‍රශ්නයට යම් දේශපාලන විසඳුමක් දෙන්නේ නැතුව අපිට ඉස්සරහට ගමන් කරන්න බෑ කියලා ඔබගේ මතය මතක. ඔක වෙන්නේ ඔය දේශපාලන විසඳුම කියන්නේ දේශපාලඥයන්ගේ විසඳුම. නෑ මම කියන්නේ උදාහරණයක් විදිහට දැන් සාමාන්‍ය ජනතාවට තමන්ගේ වැඩ කර ගැනීම. ඔව්. දැන් මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ භාෂා ප්‍රශ්නේ තියෙනවා. භාෂා ප්‍රශ්නේ තියෙනවා ඊළඟට දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් ගැවිලා මිනිස්සු සාධාරණයක්. ඒ හරහානේ මේක මේ ඇති උනේ. ඔව්. දැන් අපි කියන්නේ මේවා ඉස්සරහට ඇති නොවෙන්න අපි සිස්ටම් එකක් හදාගන්න ඕනේ නැද්ද? ඔක සිස්ටම් එක හදන්න මේ මේගොල්ලොත් දැන් බලයේ තියෙන කාලකටද මේ වටේ කරකින දේශපාලඥයෝ ගාවනේ තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ නිකන් උදාහරණයක් හැට බලනකොට දැන් උතුරු කෙරේව දේශපාලඥයෝ කෑ ගහන එකෙක්වත් එහි රෙසිඩන්ස් තියනවද? ඒ කියන්නේ පදිංචි වෙලා ඉන්නවද? පදිංචි ඇත් ඉන්නවනේ. කලාතුරකින් ඉන්නවා, වැඩිපුර ඉන්නේ ඔය හැත්ත කොළඹ. එංගලන්තේ නැත්තම් කැනඩාවේ. නෑ මං කියන්නේ කොළඹනේ වැඩි ඉන්නේ. ඒතකොට කොළඹ ඉඳලා එහෙ වපුරන සිංහලියෝ කියන්නේ යක්කෝ කියලා. එහෙම නැතුව ඇයි අපි එකට 1948 හැබැයි ඒ වගේමයි දකුණේ. දකුණේ හැබැයි දකුණේ සමහර අය සුළුතරය දැන් ඉස්සර වගේ ජාතිවාදී නෑනේ. ඒවා ස්ක්‍රිප්ට් නේ. අපි කාලෙන් කාලට ඉන්නේ කියන්නේ. වුමනා කාලේ ජාතිවාදී. දැන් ඒක බෑ. මේ සමාජය එක කරන්න බෑ. අපේ හාමුදුරනේ කියලා පපුවට මේ ගහගෙන කිව්වට මහින්දට ඒක කරන්න බෑ. දස්තහනෙම පස්සේ කවුද නාමල් මේ පොඩි මායිනට ඔක කරන්නම බෑ. දැන් ජාතිවාදී අවශ්‍යන්න බෑ. ඒවා කියන්නේ මේ 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 අතුගාලා දාලා ඉවරයි. අවුරුහරි ඇවිල්ලා ක්‍රීර්ණාත්මක අවස්ථාවක මේගොල්ලෝ කළ නොහැක්කක් නොමැත මුන්ට බලය සඳහා අපි දන්නවනේ පාස්කු ප්‍රහාරිකුත් කරපුන්නේ. හැබැයි ඒත් දැන් සෝෂල් මීඩියා මල්ලේ මාර පවර්ෆුල්නේ. අවංකව කතා කරන්න එපා. සාමාන්‍යයෙන් තිබ්බ අපසරේ 130 ගානක් විතර වගේ තමයි තිබ්බේ. දැන් 165ක් විතර බලනවා. එතකොට ප්‍රධාන මේ මාස් මීඩියාකට මේ අභිබවා ගිහිලා තියෙනවා සෝෂල් මීඩියා. ඔව් දැන් මෙහෙම කරනකොට මාස් මීඩියා සයිවෙන්නේ මේ යැපෙන්නේ මේකෙන්නේ ඔක්කොම ටික. ඒ කියන්නේ ඔය මාස් මීඩියා කියනෝන් තනික රට විනාශ කරන්න සහයෝගය දුන්නොයිනේ. මේ රටේ සංස්කෘතිය මේ වශයෙන් ඒ හැමදේම විනාශ කරේ මේ ප්‍රධාන චැනල් ටික. ඒගොල්ලෝ වක් කියන අවුරුදු 25ක් විතර දාපු කසි කබල් ටෙලි නාට්‍ය සා මේ සංස්කෘතිය. ඔය පොඩ්ඩක් හිතලා බලන්න. අපි YouTube platform එකේ ඉන්නවනේ. එතකොට මේගොල්ලෝ දැන් නිවුස් එකක් ගහනවා. නිවුස් එකේ වයලන්ස් මොනව හරි තිබ්බහම TV කියන්නේ ඒක නිවුස් එකේ පේනවනේ. ඒක YouTube එකට දානකොට මොකක්ද දැන්? රෙගුලාසි වලට ගරු කිරීම හැටියට. එතකොට මේක ඉදුමුට පෙන්වුවට කමන්නේ. හැබැයි ලෝකේ තියෙනවා ශිෂ්ට සම්පන්න විදිහක් නේ. ඒව දකින්න හොඳ නෑ. ඒව වයලන්ස්. එතකොට මිනිස්සුන්ගේ ඔළුව විකෘති වෙනවා. හැබැයි මුන් විකෘති කරලා අරකට දානවා රෙගුලාසි වලට අනුකූල ඒකට ගරු කිරීමක් හැටියට අපි දාන්නේ නෑ කියලා. එතන මුන් නෙමෙයිද සත් මේ ඔයගේ මේ මම කියන්නේ මේක ටෙලිවිෂන් එකක් හැටියට. මේ ටෙලිවිෂන් කාලකන්ණි තමයි රට විනාශ කරේ. ඔය දැන් YouTube එකේ අරක වහනවා TV එකේ හොඳට ඇරලා පෙන්නනවා වෙඩි තියෙන එකද එන්නේ එකද slow motion දාලා ගහන එක. ඔව්. ඊව දැන් twin towers වලට ගැහුවානේ ඇමරිකාවේ. එතකොට එක blood spot එකක් පෙන්වුවද කියන්නේ? මේ මෑත උදාහරණේ කැනඩාවේ ලංකාවේ 5 දිනක් ඝාතනය කරන්නේ. කොහොම මොනවද මොනවද පෙන්වන්නේ? අර ගෙයින් එළියට අර බොඩි අරන් රෙද්දක් දාලා වැහුවා නේද? රෙද්දක් දාලා වැහුවා නේද? දැන් ඔස්ට්‍රේලියාවේ ගිය සතියේ අපි හිටපු පර්ත් වල ඇවිල්ලා පීයෙන් එනවා. පෙන්වුවද මේ? මේ කොහොමද පීයෙන් ඇල්ල? අලුතරේ විෂුවල් එක හොයාගන්න බැරි නා මුන් animation එකක් හරි හදනවා. නේ? ඔව්. ඈ? එහෙම හදන්න නැති කියන්නේ. හදනවා හදනවා. ඉතින් ඒක තමයි. ඉතින් කවුද මුන්ට ඕනේ සල්ලි? නැත්තම් අර කුණුහරප මේ මාධ්‍ය දාන්නේ. මේ channel වල මං CID ගිස්සරට ගිහලා play කරේ. අමු කුණුහරප කියන්නේ. ඉතින් මං ඇහුවේ එකයි දැන් මේ නම් කියන්න හොඳ නැහැ වගේ මම කියලා ඉවරයි. එයා ඒ මාධ්‍ය අයිතිකරුවන්ගේ දරුවොත් එක්ක television එක බලනවද? බලනකොට කියන්න අහන්න ඕන. දැන් ඒක අහනවා මේ අතේ ගහන කතාවක් යනවා. යුරේනියම් එක. එතකොට තාත් දැන් දරුවා අහනවා දරුවොත් එක්ක බලන්න මේ frequency ඇයිති මහ ජනතාවට. ඔව්. උන්ගේ පුද්ගලික බෝධලයක් නෙමෙයි. තාත්තර අතේ ගහනවා කියන්නේ මොකද්ද? උත්තර දීපංකෝ දැන් ඉතින්. එතකොට උන් බලන්නේ නැහැ උන්ගේ channel එක. ප්‍රධාන channel එකේ මම කියන්නේ වට හොඳ නැති ඉඳ. නෑ නෑ මට ප්‍රශ්න නැහැ. හරිද? හිරු channel එකේ කාටුන් කරන නිෂ්පාදකවරයා මට කියනවා මම නම් සුදා මගේ ළමයින්ට බලන් දෙන්නේ නැහැ කියලා. මල්ලි ඉස්සර අපි කාටුන් ඩබින් කරනවා. මගේ දරුවෝ ඩබින් කරා. අපිට යම්කිසි මේ රූපවාහිනී, ස්වර්ණවාහිනී මම ඩබින් කරලා තියෙනවා. ඒවැ මොන හරි වැරදි වචනයක් අහම් චුට්ටක් හරි ළමයින්ට වැඩක් අහම් අපි ඒක හදලා කියන්නේ. දැන් බලන්න කාටුන් වල යන වචන. ඔව්. අරේ අරේ ඇති කාටුන් නිෂ්පාදකවරයා කියනවා මම නම් දරුවන්ට බලන්න දෙන්නේ නැහැ මචං. ඉතින් අනිත් දරුවෝ මොකුද? ඔයා නිෂ්පාදක හැටියට ඔයා ඩබ් කරලා දානවා. ඔයාට ඔයාගේ දරුවන්ට පෙන්නන්නේ නැහැ. ආ, රටේ අනිත් දරුවෝ බලපල්ලා. අපිට මොකද? කොහෙටද යන්නේ? එතකොට උඹ කතා කරනවා මචං රට විනාශ වෙලා මචං මොකද මචං අපි කරන්නේ? ඉතින් යා කොතෝණේ එක කරේ. අපිට කරේ. අලි මේකට අපේ සමාජයේ වගකීමක් තියෙනවා වගකීම. දැන් මිනිස්සු නොතන කියන්න බුණා අබ්බත් මා අබ්බත් කුණු හරපණ කියන්නේ.
සෝෂල් මීඩියක අපි 18 ප්ලස් කියලා දාන සහ කුණු හරප කියන්න ඕන තැනට කියන්න ඕන. අපේ දරුවන්ට කන්න නැති කරලා තියෙනවා. තාරුණ්‍යයට අසාධ බදිනවා කියන එක සිහිනයක් වෙලා තියෙනවා. ගෙයක් දොරක් කියන එක සිහිනයක්, යාන වාහනයක් සිහිනයක්. ඒවා නැති කරපොන්ට කතා කරන්න ඕනේ. අතිගරු ජනාධිපති මහින්දර හත්වෙනි පස්වන 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 දැන් පස් වෙන්නේ නැහැ. පස්වන ජනාධිපතිතුමා විසින් අපේ රට බංකොලොත් කරා. එහෙමද කියන්න ඕනේ? මම කියන වචන කියන්නද? කියන්නද? මහින්ද රාජපක්ෂ බංකොලොත් කරා. එතකොට ඒ කුරුහරුපි පාවිච්චි කරන එක වැරදිද නැද්ද? අපේ උන්ට කන්න නැහැ. කන්න නැතුව බඩකින් ඉන්නකොට ඒ කියපුන්ට අපි මොකද්ද කිය ඒ භාෂාව වැරදි නැද්ද? අරකද ඔයාම තීරණය කරන්න, බලන අය තීරණය කරන්න. අන්න ඒ වෙලාවට ඒ භාෂාවේ වචන දීලා තියෙනවා පාවිච්චි කරන්න.